ජීවිතේ අහපු නැති දෙයක්. තමන්ට සතුටු වෙන්න පුළුවන් දෙයක්. වික්ටෝරියා ව්‍යාපාරයේ තියෙන පුතේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයි. දුම්බර මිටියාවත මැද්දෙන් ගලන මහවැලි ගඟට කුළු ගඟ එකතු වෙන ස්ථානෙට මඳක් පහළින්. මහවැලි ගඟේ පටුම ස්ථානය තමයි වික්ටෝරියා වේල්ල හදලා තියෙන්නේ. දැන් මෙතන බලන මේ කෙළින් පේන්නේ මහවැලි ගඟ. මේ පැත්තෙන් එන්නේ හුළු ගඟ. මහවැලි ගඟට හුළු ගඟ එකතු වෙන ස්ථානෙට මඳක් පහළින් මහවැලි ගඟේ පටුම ස්ථානය වික්ටෝරියා වේල්ල හදලා තියෙන්නේ. හරි. එතන මේ ගඟක් ඔයක් ගලාගෙන යනකොට මේ දෙපැත්තට අපි කියනවා ගඟේ ඉවුරු දෙකක් කියලා. දැන් අපි ඉන්නේ මහවැලි ගඟේ වම් ඉවුරේ. මේ පැත්ත අයිති වෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දෙනිගල කියන කන්ද තමයි මේ කන්දේ නම. දෙනිගල කන්ද. එහා පැත්තෙන් පේන්නේ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරංකේත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝලගල කියන කන්ද තමයි මේ පැත්තේ කන්ද නම. දෙනිගල කන්දයි බෝලගල කන්ද. කඳු දෙක එකට යා කරලා වික්ටෝරියා වේල්ල හදලා තියෙනවා. මේ වේල්ල ඉඳලා මීටර් 300කට පහලින් තමයි වික්ටෝරියා ෆෝල් එක තිබුණේ දියෑල්ල. අපේ ඉතිහාසයේ අපිට කියලා දෙනවා වික්ටෝරියා කියලා දියෑල්ලක් ගැන. මේ දියෑල්ලේ උස මීටර් 10යි. හරිද? මේ දියෑල්ලේ නම තමයි වික්ටෝරියා කියලා කියන්නේ. එතකොට 1948 ලංකාවට නිදහස දෙනකොට කියනවා ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා. 1949 වර්ෂයේ සිට 1980 දක්වා අවුරුදු 31ක් ලංකාවේ පැවතුන හැම රජයක්ම දායක වෙනවා වික්ටෝරියා ව්‍යාපාරය හදන්න සමීක්ෂණ කරන්න. මොනවද කරන සමීක්ෂණ? මේ මහවැලි ගඟේ එන වතුර, කුළු ගඟේ එන වතුර, මීට උඩින් එක තැන ගල් මල් ඔය කියලා ඔයක්, ඔයේ වතුර, සලාතු ඔය කියලා ඔයක් එකතුනවා, ඔයේ වතුර, මා ඔය කියලා ඔයක් එකතුනවා, ඔයේ වතුර. එතකොට ඔයවල් තුනක සහ ගංගා දෙක වතුර ඔක්කොම එකතුලා මේ දියැලෙන් පහලට මීටර 10ක් පහලට නැත්නම් ස්වභාවික විදිහට ගලාගෙන යනවා මුහුදට යනවා. හැබැයි මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. හරිද? හැබැයි 1949 ඉඳලා 1980 දක්වා අවුරුදු 36ක් මොකද කරන්නේ? මේ දියැලෙන් පහලට තප්පරයකට වතුර කොච්චර පිටවිලා යනවා? විනාඩියකට කොච්චරද? පැයකට කොච්චරද? දවසට කොච්චරද? සතියට කොච්චරද? මාසයකට කොච්චරද? අවුරුද්දකට කොච්චරද? මේක ගණන් කළා තමයි අවුරුදු 31ක්. හැබැයි වික්ටෝරියා ව්‍යාපාරය හදන්න තරම් ආර්ථික ශක්තියක් ලංකාවේ අපිට නැහැ. නැති නිසා කියනවා ඒ කාලේ වික්ටෝරියා හදන්න අවුරුදු 30ක් යනවා කියලා. ඒ කාලේ එහෙම තමයි කියේ වික්ටෝරියා හදන්න අවුරුදු 30ක් යනවා කියලා. අපේ ලංකාවේ මුලින්ම හැදුවා. 1980 කියලා කියන්නේ පුතේ ලංකාවේ රූපවාහිනියක් නැත්නේ. ගමක් ගත්තොත් ගමේම තියෙන රේඩියෝ දෙකක් තුනක් තියෙන හතරක් කොට බැටරි දා. අපිත් ඒ කාලේ කාගේ හරි ගෙදර ගිහිල්ලා තමයි මුවන් පැලස්සේ ඒව හැවි. ඇත්ත ඕක. හැබැයි 1980 වෙනකොට ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා ජේ.ආර්. ජයවර්ධන කියන ජනාධිපතිවරයා. ලංකාවේ ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන, විදුලි බල අමාත්‍යවරයා බවට පත් වෙනවා ගාමිණී දිසානායක කියන අමාත්‍යවරයා. අද ගත්තත් මේ රත්තරන් දුවල පුතාලා ටික අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගෙන ඒ ලෙවල් වල ඉහළ ඉෂෙක්කෝයකින් විශ්වවිද්‍යාලයට ගියොත් මේකට ලැබෙන ආධාර මුදලට අපි කියනවා මහා පොළ ශිෂ්‍ය ආධාර. මේක හඳුන්වලා දෙනවා ලලිත් ඇතුළත් මුදලි කියන ඇමතිවරය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියලා කියන බොහොම දූරදර්ශීව දකින්න ඈත දකින්න. ඒ වගේම හරි උපක්‍රම සීලීව කටයුතු කරනවා. ඒ වගේම කට්ට කපටි මිනිස්සු. ජේ.ආර්. මහත්තයා මොකද කරන්නේ? ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි කියන දෙන්නම එකතු කරගෙන වික්ටෝරියා ව්‍යාපාරය හදන්න මුදල් ටිකක් හොයාගන්න එක්සත් රාජධානීට යනවා, එංගලන්තෙට යනවා. යන ගමන් ගාමිණී දිසානායකට සිංහලෙන් කියනවා, ගාමිණී මම කරන දේ විතරක් ඔයා හොඳට බලාගන්න, ඊට එහා යමක් ඔයා කරන්න උවමනා නැහැ. හැබැයි එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ දෙවන එලිසබෙත් රජිනට කියනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හදන ලොකුම ජලාශය හදන්න අපිට ණයක් දෙන්න කියලා කිව්වා. ඒ එක්කම කියන හැබැයි ණයක් අරගෙන හැදුවත් අපි මේ ජලාශය නම් කරන්නේ රජ පෙළපතට අයිති වික්ටෝරියා රජිනගේ නමින් කියලා කිව්වා. වික්ටෝරියා රජින කියලා කියන්නේ දෙවන එලිසබෙත් රජිනගේ අත්තම්මගේ නම. හරිද? හැබැයි ජේ.ආර්. කට්ට නිසා තමයි මේ කතාව කියන්නේ.
මේකට වික්ටෝරියා කියන්නේ වික්ටෝරියා ෆෝල් එක නිසා, දියැල නිසා. ජයර් මහත්තයා අතනදි කියන ලංකාවේ අතන ලොකුම ජලාශය. මේක හදන්න අපිට ණයක් දෙන්න. ණයක් අරගෙන හැදුවත් මේකට අපි නම දාන්නේ රජ පෙළපතට අයිති වික්ටෝරියා රජිනගේ නම. ඔන්න ජයර් මහත්තයා ගන්න තුරුම්බුවට ගැටේට එලිසබෙත් රජින අහුවෙයි. එලිසබෙත් රජින කියනවා වික්ටෝරියා රජිනගේ නමින් නම් මේ ජලාශය නම් කරන්නේ. අපි ණය දෙන්නේ නැහැ. අපි ආධාරයක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඩොනේෂන් එකකට යනවා. ආධාරයකට යනවා. ණයක් නෙවෙයි. දැන් ජේ.ආර්. මහත්තයා ගාමිණී සිංහලෙන් කියන ඔන්න ගාමිණී මගේ වැඩේ නම් හරි. දැන් ණය නෙවෙයි දෙන්නේ, ආධාරයක් දෙන්නේ. දැන් තියෙන්නේ වැඩේ කරන්න. හැබැයි එලිසබෙත් රජින කියන දැම්මම ගිහිල්ලා එංගලන්තයේ අගමැති හම්බවෙයි. අගමැතිය මාග්‍රට් තැචියර්. මාග්‍රට් තැචියර් ගැන ජේ.ආර්. මහත්තයා හොඳට දන්නවා. යක් temporary වෙච්ච මිනිස්සෙක් නිසා. ඒ හින්දා ගාමිණී දිසානායක මහත්තයාට කියන ගාමිණී මාග්‍රට් තැචියර් කියලා කියන්නේ මහ යකඩ ගෑණිය. අහයි වික්ටෝරියා හදන්නේ ඇයි කියලා. ඇහුවත් ඔයා උපක්‍රමශීලීව උත්තර දෙන්න කියලා කියනවා. දැන් ඔන්න මේ තුන්දෙනා මාග්‍රට් තැචියර් ගාවට යනවා. මාග්‍රට් තැචියර් නැතිනම් වික්ටෝරියා ව්‍යාපාරය හදන්නේ ඇයි? මොකක්ද අරමුණු? ගාමිණී දිසානායක මහත්තයා මේක ගොඩින් බේරගන්න කියනවා. ලංකාවේ දෙවෙන ප්‍රශ්න පහක් විසඳන්න තමයි වික්ටෝරියා හදන්නේ. දෙවෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ පුතේ අපිට අපේ මට්ටමින් විසඳගන්න බැරි ප්‍රශ්න වලට කියනවා අපි දෙවෙන ප්‍රශ්න කියලා. හැබැයි මාග්‍රට් තැචියර් මේකට එකඟ වෙන්නේ නැහැ. මාග්‍රට් තැචියර් මොනවද ලංකාවේ දෙවෙනම ප්‍රශ්න කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී ගාමිසානායක වික්ටෝරියා ව්‍යාපාරයේ පිළිබඳව ප්‍රධාන අරමුණු පහක් ගැන කියනවා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් නිසා කෘෂිකර්මාන්තයේ සඳහා ජලයේ ගබඩා කිරීම. දෙවෙනි කාරණේ තමයි ජල විදුලිය නිෂ්පාදක කිරීම. තුන්වෙනි කාරණේ තමයි වේල්ලේ සිට ඉහළ ප්‍රදේශයේ අයගේ ජල පරිභෝජනය. හතරවෙනි කාරණේ තමයි මිරිදිය දීවර කර්මාන්තයේ නගා සිටුවීම. පස්වෙනි කාරණේ තමයි ගම් වතුර පාලනය කිරීම. මේ තමයි වික්ටෝරියාගේ ප්‍රධාන අරමුණු පහ. මේ අරමුණු පහ ගැන කියන්න ගියොත් ඒවා මාස ගාණක් කියන්න තරම් කරුණු තියෙනවා. හැබැයි මේ අරමුණු පහ ඉදිරිපත් කරනකොට වික්ටෝරියා ව්‍යාපාරයේ හදන්ට රුපියල් මිලියන 8900ක ආදායයක් දෙන්න එක වෙනවා. රුපියල් මිලියන 8900ක් කියලා කියන්නේ විශාල මුදලක්. හරි. මෙච්චර මුදල් ගොඩක් ලැබෙනකොට ගාමිසානායක මහත්තයා කියන්නේ උපක්‍රමශීලීව උත්තර දෙන්නද? ගාමිසානායක මහත්තයා කියනවා මුදල් විතරක් ලැබුණට අපිට මේ වැඩේ කරන්න බෑ. හේතුව අපේ රටේ ඉංජිනේරුවරු හා තාක්ෂණික නිලධාරීන් ටිකයි. ඒ නිසා අපිට එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම තියෙන ඉංජිනේරු සමාගමකට මේ ඉදිකිරීම බාර දෙයි. දැන් මොකද්ද මේ ගාමිසානායක මහත්තයා කියන කතාවේ තේරුම? මුදලුත් දීලා හදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න මේකට මාග්‍රට් තැචියර් අහුවෙයි. මාග්‍රට් තැචියර් එංගලන්තේ ශ්‍රී ඇලෙක්සැන්ඩර් ගිප් ඇන් පාට් කියන ඉංජිනේරු සමාගමකට මේ ඉදිකිරීම බාර දෙයි. ලංකා රජයේ නියෝජනය කරමින් ඉංජිනේරු මේ කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශ. ඔය CCBI ආයතන කියලා කියන්නේ CCBI ආයතන බාරද. වික්ටෝරියා කියලා කියන පුතේ හද්දා පිටිසරයි. මේ දෙන්න පාරක් තොටක් මොකක් හරි. හැබැයි පොල්ගොල්ල වේල්ල හදන කාලේ පොල්ගොල්ල වේල්ලේ ඉංජිනේරුවරයා තමයි චන්ද්‍රා පෙරේරා කියන ඉංජිනේරුතුමා. එතුමා මොරටු විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගත්ත කෙනෙක්. මෙතුමා තමයි එතකොට මේ මධ්‍යම කඳුකරය ගැන දන්නේ. දන්න නිසා ශ්‍රී ලංකා රජයේ සියලු දෙනා ඒකමතිකව තීරණ කරන චන්ද්‍රා පෙරේරා කියන ඉංජිනේරුතුමාට වික්ටෝරියා ව්‍යාපාරයේ නේවාසික ඉංජිනේරු කොමදෙන්නේ. මෙතුමා කරන්නේ සුදු මහත්තුර තුන් දෙනෙකු දාගෙන කොළඹ ඉඳලා මිත්සුබිසි ජීප් එක පොඩි ජීප් එක යනවා යට වුණ තෙල්දෙනිය නගරේ. නුවරට එනවා, නුවරේ යට වුණ තෙල්දෙනිය නගරේ. එතනින් මෙහාට එන තියෙන පටු පාර. මේ පටු පාර දිග මෙහා පැත්තේ වටේට වතුර තියෙන දූපතක් වාගේ පේන්නේ. මේ තමයි පුතේ ඉස්සර මා බේරිතන්න පාම් එක. දැන් වික්ටෝරියා ගෝල්ෆ් කෝස් එක. මේ ගෝල්ෆ් කෝස් එක නිකන් එනවා. එතනින් මෙහාට කොහොමද එන්න බෑ. ඒ නිසා මේ වත්ත වටවලට තිබ්බ උණගස් කපාගෙන පාරුවක් හදවලා සුදු මහත්තුරු තුන්දෙනා පාරුවට පටවගෙන වික්ටෝරියා ෆෝල් එකට සුදු මහත්තුරු තුන්දෙනාත් එක්ක එනවා. දියැලක. ඇවිල්ලා කරන්නේ අවුරුදු 31ක් එක දිගට ගණනය කරපු වාර්තා සියල්ලම එක තැනකට අරගෙන මාස 3කින් හදනවා පුළුල් සමීක්ෂණ වාර්තාව. මේක හදන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සහ එංගලන්තේ භූවිද්‍යා පිළිබඳව සොයිල් මෙකැනිකල් කියන ඉංජිනේරු අය. මෙන්න මේ දෙගොල්ලෝ එකතුලා හදන මේ වාර්තාවෙන් පෙන්නලා දෙනවා වික්ටෝරියා වේල්ල සහ උමන් මඟ සඳහා මේ යෝජනා කරගත්ත මේ භූමිය පිහිටි
කළුගල් පාසාන ස්තරයක් සහිත ජිමක් කියලා. උතේ මේ වික්ටෝරියා වේල්ල හදලා තියෙන්නේ තනිකර පිහිටි කළුගලක් උඩ. මේ පිහිටි කළුගල මේ අය ඩ්‍රිල් කරලා විදලා බලනවා කොච්චර ගැඹුරට තියෙනවද කියලා. මේ පිහිටි කළුගල මේ පොළව යටට තියෙනවා මීටර් 237ක්. මීටර් 237ක් ගැඹුරට තියෙන කළුගල මීටර් 25ක් පළලට මීටර් 25ක් ගැඹුරට හාරලා තියෙනවා මේ වේල්ලේ අත්තිවාරම සඳහා. මේක වේල්ලේ ෆවුන්ඩේෂන් එක මීටර් 25ක් පළලයි. මීටර් 25ක් ගැඹුරයි. වේල්ලේ උස තියෙනවා මීටර් 122ක්. දිග තියෙනවා මීටර් 520ක්. වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ල. ඩබල් කර්වේ ආච් කොන්ක්‍රීට් ඩෑම්. මේ වේල්ල උස අතරක් තියෙන ආරුක්කුවක් වගේ ආච් එකක් වගේ. වේල්ල දිග අතර තියෙන ආරුක්කුවක් වගේ. ආරුක්කු දෙකක් නිසා දෙවක් ආරුක්කුයි කියලා කියනවා. ආච් දෙකක් නිසා අපි කියන ඩබල් ආච් එකක්. වික්ටෝරියා වේල්ලට කොන්ක්‍රීට් ඝන මීටර 480000ක් වැය වෙලා තියෙනවා. වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමෙන් 438.04ක් වෙනවා. උපරිම ජල මට්ටමට පිරෙනකොට මහවැලි ගඟ දිග ආපස්සට වතුර පිරීගෙන යන පොල්ගොල්ල වේල්ලට. පුළුගඟ පැත්තේ වතුර පිරීගෙන යන උඩට පාලමිනුත් එහා. එතකොට මේ ජලාශයේ ජලයේ ගබඩා කරන්න පුළුවන් ඝන මීටර 10,722ක්. උපරිම ජල මට්ටමේදී ජලාශයේ වීදිලා වීදිලා යන ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 23.7ක්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහ. හඟුරංකිත තලාතුවේ ගඟවට කෝරළේ කුණ්ඩසාලේ තෙල්දෙනිය. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහටම වික්ටෝරියා ජලාශයේ අයිති. හැබැයි මේකේ විශේෂත්වයන් තුනක් තියෙනවා. දැන් මොන දෙවක් කාර්යය දැන් මගේ අතේ වෙන්නේ මේ කොටස මෙහෙම නමාගත්ත දිගාතරක් ආච් එකක් වගේ ආරුක්කුවක් වගේ. උසාතරක් ආච් එකක් වගේ. මෙහෙම තිබ්බත් නැහැ. මෙහෙම නැමු. හැබැයි පුතේ මේ වේල්ලේ අපි දැන් මෙන්න මෙතනින් ඇතුල් වුණොත් මේ කොන්ක්‍රීට් එක මැද්දෙන් අපිට ඇවිදගෙන යන්න පුළුවන්. මේක මැදින් යන්න පුළුවන්. තවත් පාතන වැස්සොත් ආයෙත් ඒ විදිහටම යන්න පුළුවන්. තවත් පාතන වැස්සොත් ආයෙත් ඒ විදිහටම යන්න පුළුවන්. තවත් පාතන වැස්සොත් ආයෙත් ඒ විදිහටම වගේ තට්ටු හතක් තියෙනවා මේ වේලෙ. මේ තට්ටු හතම සම්බන්ධ කරන්න පුළුවන් අත්තිවාරමේ මේ පැත්තෙන් පටන් ගත්තොත් මේ කඳ යටිම ගිහලා මේ වතුරට යටින් අනිත් පැත්තෙන් උඩට වෙන්නත් පුළුවන්. උඩ ඉඳලා පාතට බහින්නත් පුළුවන්. එතන වික්ටෝරියා වේල්ලේ උඩ සහ මේකේ ඇතුළත මිනිස්සු ඉන්නවා නම් 50,000කට ඉන්න පුළුවන්. මේක ඇතුළේ එච්චරකට හිස්ව තියෙනවා. දෙවන විශේෂත්වය තමයි උපරිම ජල මට්ටමට පිරෙනකොට මේ මහා දෙවන්ත කොන්ක්‍රීට් වේල්ල මේ පහළ පැත්තට මෙහෙම මූ වෙනවා, තල්ලු වෙනවා මෙහෙම. මිලිමීටර 68ක් උපරිම, අවමේ මිලිමීටර 30ක්. මේ මධ්‍යස්ථ ගානකට විතර එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක් තමයි වික්ටෝරියා වේල්ල කියන්නේ. තුන්වෙනි විශේෂත්වය තමයි වික්ටෝරියා වේල්ලට යකඩ කම්බි ස්ටිල් දශමයක්වත් යකඩ දාලා නැහැ නේද? මේකට දාලා තියෙන කොන්ක්‍රීට් එක. හැබැයි මේ දාන හැම කොන්ක්‍රීට් එකක්ම අයිස් අතරෙන් තමයි කොන්ක්‍රීට් එක අනන්නේ. අයිස් අතරෙන් ගන්න කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් මේ බ්ලොක් එකකට දාන්න ඕනේ. විනාඩි 3ක් පවුන ත්‍රිජෙක්. ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. මෙන්න මේ කාර්යයට භාවිතා කරා ඒගොඩ පැත්තේ කන්දේ අර උඩ ඉඳලා මේ පැත්තේ කන්දට තනි කේබල් එකක්. ඒ කේබල් එකේ කොටසක් මෙතන මේ වීදුරු පෙට්ටියක් අතරින් පොඩි කෑල්ලක් තියලා තියෙනවා. මේ කේබල් එකේ ගෙනියන්න පුළුවන් තොන් 60ක බර. අයිස් අතරෙන් ගන්න කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් මේ කේබල් එක දිග ටොලි එකක් හයි කරලා බකට් එකක් අතට අගලගෙනක් ගන්න. මේ පැත්තේ කන්ද දිග කිලෝමීටරයක් හරස් අතරේ හදන හැට ගන්න පුළුවන්. ඒක ඕනෑම තැනකට වේල්ලේ ඕනම තැනකට කොන්ක්‍රීට් ගෙනියන්න පුළුවන් වෙන තැන මේක හයි කරලා තියෙනවා. පැහැදිලි නේද? ඊළඟ එක තමයි වේල් එක්ක ඉස්සරහින් අර කන්ද දිග පහළට කොන්ක්‍රීට් සොප් එකක් හදලා දින පාත් එකක් හදලා දින. මේ කොන්ක්‍රීට් පාත් එක මහවැලි ගඟේ පතුලේ ඉඳලා මීටර 30ක් උඩින් නවත්තලා තියෙනවා. මෙන්න මෙතන තමයි වික්ටෝරියා විදුලි බලාගාරයේට ජලය ගෙනියන උමග පටන් ගන්න. ටනල් ඉන්ටේක් එක තමයි වෙන්නේ. මේ උමග විස්කම්බේ තියෙන මීටර 6.2ක්. අඩි වලින් කිව්වොත් එහෙම අඩි 20යි අඟල් 4ක. විස්කම්බයකින් යුතු උමග කිලෝමීටර 5.4ක් බෝලගෙන කන්ද යටින්ම පාලට උමග යනවා. කිලෝමීටර 5.4ක් එහාට යන උමග අවසානයේදී කොටස් තුනකට බෙදලා යන ටර්බයින් තුනකට. එක ටර්බයින් එකකින් මෙගාවොට් 70 වැඩි කිරීම 3 210ක්. අපේ රටේ ජාතික විදුලි පද්ධතියට වික්ටෝරියා ව්‍යාපාරයේ විතරක් දායක නම් මෙගාවොට් 210ක විදිහට ලංකාවේ ලොකුම ජල විදුලි බලාගා. පැහැදිලි නේද? දැන් කෘෂිකාර්මික කටේ සඳහා ජලය ගබඩා කරා උමගක් දිග ජලය ගෙනිල්ල විදුලි නිෂ්පාදනය කළ එතනින් එළියට දාන වතුර රන්දෙනිගල ජලාශය. රන්දෙනිගල ජලය ගබඩා කරා විදුලි නිෂ්පාදනය කළ එතනින් එළියට දාන වතුර රන්තැඹේ ජලාශය. රන්තැඹේ ජලාශයෙන් ජලය ගබඩා කරා විදුලි නිෂ්පාදනය කරා එතනින් එළියට දාන වතුර මිනිපෙන් හරවනවා ලොග්ගල්ලෝය කියන ජලාශය.
ලොග්ගල්ලේ ජලාශයෙන් විශේෂිත ඇල පද්ධතියක් දිග මේ ජලකඳ ගෙනියනවා උල්ලිටිය රත්සිඳ කියන ජලාශය. මහවැලි සී කලාපේන මහියංගනේ ගිරාඳුන් කොට දෙයත්ත කන්දි අම්පාර. මහවැලි සී කලාපේ කුඹුරු හෙක්ටයර් 140,000 කුෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම උල්ලිටිය රත්සිඳ ජලාශය සිද්ධ කරනවා. ඊට පස්සේ උල්ලිටිය රත්සිඳ ජලාශයෙන් උමගස්තික ජලය ගෙනියනවා මාදුරුවේ ජලාශය. මහවැලි බී කලාපේට පොළොන්නරුවේ වැලි කන්ද මඩ කලපුව. මහවැලි බී කලාපේ කුඹුරු හෙක්ටයර් 255,000 කුෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මාදුරුවේ ජලාශයෙන් සිද්ධ කරනවා. එතකොට වික්ටෝරියා රේල්ල කුෂිකාර්මික කටයුතු දායක වෙනවා. විදුලි ස්පාරිදක් දායක. කරුණු දෙකක් හරි. තුන්වෙනි එක වේල් ලෙසට ඉහළ ප්‍රදේශී. මේ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහේම ජන ජීවිතේ ජලයි වික්ටෝරියා ජලාශයෙන් හෝ මේකට අයිති කැච්මන්ට් ඒරියා ගැන පෝෂණ ප්‍රදේශින් ගලාගෙන එන ඔයකින් හෝ ගඟකින් වතුර දීලා තියෙනවා. හතර මිරිදිය වික්ටෝරියා ජලාශය මාළුවල්ලා ජීවත් වෙන්න පුළුවන් පවුල් 6900කට. හැබැයි ආරක්ෂක හේතු මත මේ වේල් ලෙසින මේ ටිකේ මාළුවල්ලන්ට දෙන්නේ නැහැ. මේ ටිකේ සී ප්ලේන් බාන්නේ වික්ටෝරියා ගෝල්ෆ් කෝස් එකේ. දැන් කොළඹ ඉඳලා නැග් ගන්න සී ප්ලේන් එකට මෙහි ඇවිල්ලා බහින්න පුළුවන් රුපියල් 9900ක්. ත්‍රිපුල එකක් ගන්න සල්ලි. හරි. හැබැයි මේ පොලිසේ මාළුවල්ලන් තහන මේක සී ප්ලේන් වලනේ. මේ වික්ටෝරියා ගෝල්ෆ් කෝස් එක ඇතර එහා පැත්තේ අයින් ඉන්න තියෙන රතු පාට ටවර් එකක් හැදගෙන ගෙවල් හදලා තියෙන කන්ද වටේට මේ තමයි ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න සියලු දෙනා දිවයි. ඇයි මේ 1948 ඉඳන් ගියා ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. දියුණු වෙමින් පවතින රටකට ලෝකයේ ජාත්‍යන්තර ක්‍රීඩාක්ම ක්‍රිකට් දෙන්නේ නැහැ. හැබැයි ගාමිණී සානායක ලලිත් අත්තත්මිලගේ දක්ෂතාවය නිසා තමයි දා ක්‍රිකට් ගත්තේ. ක්‍රිකට් ගත්තේ නිසා තමයි ගාමිණී සානායක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකම හම්බුනේ. හැබැයි වික්ටෝරියා කාලේ ගාමිණී සානායක නිසා වික්ටෝරියා වේල්ල ඉස්මත්ෙන් අක්කර 200 ගිඩමක් වෙන් කරගෙන අද ක්‍රිකට් ටීම් එක ගෙනගෙන ප්‍රොජෙක්ට් 27 දෙනා ගියක් කරා. හදලා තියෙන හැම ගියක්ම දලදා මාලිගාවට වැඩිය ටිකක් පොඩිවට හදලා තියෙනවා. පස්වෙනි එක අතකට අද වික්ටෝරියා ජලාශයේ මිනිදී කඩේ ගාන පවුල් 3900. පස්වෙනි එක ගම් වතුර පාලනය. මේ වේල්ල උඩම තියෙන්නේ ස්වයංක්‍රීය පාලනය වන සරෝවරයක්. ඔටොමැටිකල් යන ගේට් වඩක් තියෙනවා. මේ සරෝව දෙක ගානේ තමයි ඇරෙන්නේ. මේ සරෝව දෙකක් සෙන්ටිමීටර 74ක් කරනකොට තප්පරයකට ඝන මීටර 300ක් වතුර එළියට පිට වෙනවා. මීටර 120ක් උඩ ඉඳලා තප්පරයකට ඝන මීටර 300ක්. පියවරවල් 4කින් ගේට් වට නැරනකොට තප්පරයකට ඝන මීටර 7900ක් වතුර පිට වෙනවා. ඕනම ගම් වතුරක් පාලනය කිරීමේ හැකියාව මේ ස්වයංක්‍රීය සරෝවට තියෙනවා. ඊට අමතරව මේ වේල්ලේ 15 පැත්තේ රතු පාට සරෝව දෙකක් උඩ අතර හරවලා තියෙනවා. මේක හදලා තියෙන්නේ මේ ජලාශය රොන් මඩ ඉවත් කරන්න. මේක මාස 3කට විනාඩි 15ක් හෝ 20ක් වික්ටෝරියා ව්‍යාපාරයේ බාරව ඉන්න ප්‍රධාන ඉංජිනේරුවරයා විවෘත කරනවා. හැබැයි මේ පාත් කරුවේ ඇරියම තප්පරයකට ඝන මීටර 760ක් වතුර පිට වෙනවා. කිලෝමීටර 4ක් ඈතින් ආවට උම්මඩ ඔක්කොම ඇදිලා යනවා. මේක අරින්න ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක ජලාශය රොන්මඩ ඉවත් කරනවා. දෙවෙනි එක වේල් ලෙසට විදුලි බලාගාරය දක්වා ස්වභාවික ක්‍රමයේ වතුර යන්නේ නැහැ. යන්නේ නැතුවට තැනින් තැන තියෙන වලවල් වල වතුර ගලිනවා. ඒක මන්ත්‍රීව බොවුන තවට ප්‍රදේශ ලොකු සැලදෙනවා. තුන්වෙනි එක වික්ටෝරියා ලන්දේ නිගල අබේ භූමිය. සත්තුන්ගේ අවශ්‍යතාවය සඳහා ජලය නිදහස් කළ යුතුයි. ඒක රටේ සම්මත නීතියක්. මෙන්න මේ කරුණු තුනම ගැන ඉතල වික්ටෝරියා ව්‍යාපාරී බාරව ඉන්න ප්‍රධාන ඉංජිනේරුතුමාට නීත්‍යානුකූලව බලය පැරණ මාස 3කට විනාඩි 15ක් හෝ 20ක් එතුමාගේ අභිමතය කැමැත්ත පරිදි විවෘත ගන්න පුළුවන්. හැබැයි මේකට බලන සුසුකම ඕ ලෙවල් වල 29ටම සම්මාන තියෙනවා. ඒ ලෙවල් වල ඉහළ ඉසෙට් පොයකින් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ෆැකල්ටි එක ඉගෙනගෙන තියෙනවා. ඔන්න බලන්න අවම සුසුක. එහෙම නැති කෙනෙක් ඇවිල්ලා මම තමයි මේකේ ලොකු මහත්තයා කියලා මේ සරෝව දෙක ඇදියොත් වෙන්නේ තප්පරයකට යන මීටර 760යි. පැය 6ක් යනකම් සරෝව දෙක වහගන්න බැරිව පිට වෙන වතුර ප්‍රමාණය උපරිම ජල මට්ටය වෙන වතුර මීටරයක් පාතර වෙනවා. වතුර මීටරේ වටිනාකම 1,570,000ක් වෙනවා. මිලියන 57ක්. මේ වතුර මීටරේ මොකද කියලා විදුලි නිෂ්පාදනය කරොත් විදුලියෙන් විතරක් 1,570,000ක්. ඔන්න අධ්‍යාපනයේ වටිනාකම. හරිද? 1980 මාර්තු 23 වෙනිදා එංගලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය නීල් මාටින් කියන සුදු මාත්‍ය කියලා තමයි මේකේ මුල් ගල් තියන්නේ. මාස 3කින් තමයි ශක්ෂිත අධ්‍යයන වාර්තා දෙන්නේ. එතකොට කියනවා වික්ටෝරියාකට මිලියන 8,900ක් දෙනවට එංගලන්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂ දෙකකට විරුද්ධයි. මේකට කරුණ ඉදපත් කරන ගාමිසානායක එංගලන්තේ තියෙන ටික. එංගලන්තේ ගිහිල්ලා ගාමිසානායක කියනවා 1815 සිට 1948 දක්වාම ඉංග්‍රීසීන් තමයි ලංකාව පාලනය කරේ. මේ කාලෙදී තමයි ලංකාවේ තම රන් රිදී මුතු මැණික් ඇත්දල සියල්ල ගෙනිච්චේ. මේවට හිලව් වෙන්න දෙන තෑග්ගක් කියන සලකලා මුදල් ටික දෙන්නේ. මේ කියවහන වික්ටෝරියා දන්න කොච්චරක් යනවා. ගාමිසාන කියන මිලියන 12000ක් යනවා. පක්ෂ පාට ජාති ආගම් කුල ભેද වලින් තුර මිලියන 12000ක් ඔන්න ලංකාවට දෙනවා වික්ටෝරියා ව්‍යාපාරය හදන්න. දීල් හදලා මේ ජලාශි වටේම යන්න පුළුවන් රජ මාත කියලා පාරක් හදලා. දැන් මිලියන 12000ක් දෙන්නේ අපි නම් මම මේක ගිහිල්ලා බලන්න ඕන කියලා එංගලන්තේ දෙවන එලිසබෙත් රජින කියන. 1981 10 වෙනි මාසේ 21 වෙනිදා කටුනායක ගුවන්තොටුපළට ඇවිල්ලා දෙවන එලිසබෙත් රජින බයිනවා ඔස්ට්‍රේලියානු ගුවන් යානයේ බෝවින් 707 ගුවන් යානය. ඇවිල්ලා බලලා එදාරයක් කොළඹ 22 වෙනිදා කොළඹ සංචාරය කරා.
23 වෙනිදා කොළඹ සිට අනුරාධපුරයට කෝච්චියෙන් යනවා රජින. යනකොට මේ දෙපැත්තේ පාසල් සියල්ල දැනුවත් කරලා තියෙනවා. හැම ළමෙක් අතම ජාති කොඩියක් සහ එංගලන්ත කොඩියක් දීලා රජින යනකොට පාරයි ඉඳි කියලා කොඩි දෙක වන්න හයියෙන් කෑ ගන්න කිව්වා. රජින අපිට ආධාර දෙන්න දෙනවා. විදල්පතුන් අතින් අහලා ගන්න බොරු කතාව. එතකොට 23 වෙනිදා අනුරාධපුරයේ 24 වෙනිදා නුවරට කෝච්චියෙන් එදත් ඒ වැඩේ කරනවා. හැබැයි උදේ 10:37 වෙනකොට වික්ටෝරියා වැඩි දිය රජින. ඒවිල්ලා කියන මිලියන 12000ක් නෙවෙයි. ඊට එහා මුදලක් අවශ්‍ය වුණත් කියන්න අපි මේක දෙන්න සූදානම් සාර්ථකව මේක නිර්මාණය කරන්න කියලා. මාස 6කට සැරයක් ගාමි තනකට මේකේ ප්‍රොජෙක්ට් පොට් එක ගන්න යන්න කියන එංගලන්ත. 84 වෙනකොට වැඩ ඉවර වෙනවා. 84 අප්‍රේල් 7 වෙනිදා වික්ටෝරියා ජලාශය ජලයේ තොරවලු. 85 අප්‍රේල් 12 වෙනිදා එංගලන්තයේ අගමැති මාගරට් තැචියට ඇවිල්ලා මේක නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට බාර දුන්නා. හැබැයි එතකොට කියනවා මුදලුත් දුන්න හදලත් දුන්න දැන් ගාමිණි මේක බාර ගන්න. ජාන්තනක බාරගෙන ඉන්න මාගේ ස්ටැචියර් නැති නේනි ඔබ අපටත් අප රටට ජාතියටත් මතු පරපුරටත් ජීවේ ලබා දුන් උත්තමාවි. එච්චරමයි කියන්නේ. මේකේ 7000ක් කඩ කරා රෑදවල් දෙක. 7000ක් කඩකොണ്ട് එංගලන්තෙන් ආපු සුදු මාත්‍රුගෙන මේ 7000න් 1200ක් නැරෙනවා කියලා කිව්වා. අනතුරු වෙලයි. එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ 47 දෙනෙක් නැරෙනවා. සුදු මාත්‍රු 3 දෙනෙක් නැරෙනවා. ඒකට 50 දෙනෙක්. එතන මේ 7000යි 10000 කොච්චර එකද කියලාද? ලේ කොච්චර එකද? ජීවිතනම් 50ක් වෙලා තියෙන නිසා ගාමිණීතනායක 85 අප්පේ දෙලස්තර දැන් පස්සේ පාර්ලිමේන්තුවේදීන් 6-5ක 50ක් සම්මත කරගෙන හැන්සාග් වාර්තාවට දානවා පොදු මහා ජනතාවගේ ශ්‍රී ලංකාවේ මතු උපදින පරපුර වෙනුවෙන් මේ 10000 ජීවිත පරිත්‍යාගයෙන් ඉදිකරන ලද වික්ටෝරියා ව්‍යාපාරය නැරඹීමේදී මුදල් ණය කිරීම සම්පූර්ණයෙන් තහනම්. බලන් දෙන ගන්න සල්ලි ගන්න ඉපාසු. 1989 වෙනකොට මේකට ගේදම් කරපු මිලියන 12000ම අපේ ඉලෙක්ට්‍රික් වලින් විදුලියෙන් හොයලා ඉවරයි. හැබැයි දැන් 2014 මේ රටේ යුද්ධයක් තිබ්බා කියලා අද වෙනකොට මිනිස්සුන් මතකද? හැබැයි යුද්ධේ වෙලාවේ මේක ආරක්ෂා කරන්න මේ වගේ දිගටම ගන් සයිකල් ඩෑම්ේ කුඩක් තියෙන ජලාශ පැත්තේ මීටර 30ක් ගඟකට දැලක් වස්සලා. නාවික හමුදාව ජලාශ පැත්තෙන් බෝට්ටුවක් ඇන්කර් කළා. ගුවන් හමුදාව සතියේ 3 වතාවක් විතර මේ වික්ටෝරියාවේ වේල්ලට හානියක් කරා නම් මේ වේල්ල කඩාගෙන ගිය රන්දෙනිගලට පාලනය කරන්න බැරි රන්දෙනිගල දලවගෙන මෙයා. ජලාශ දෙකක් කඩාගෙන ගිය ප්‍රන්තැඹේ ගැන හිතන්වත් වෙන්නේ. ජලාශ තුනක් කඩාගෙන ලොග්ගල්ල උලිටි රක්ෂින මාදුර කියන්නේ වික්ටෝරියා රන්දෙනිගල කඩාගෙන යනකොට යන ජල මට්ටම නම මහියංගනේ චෛත්‍යයේ කොතේ මට්ටම. පැතිරලා යන ප්‍රදේශගතවත් 124ක ජීවිත හානියක් වෙනවා. මේව ආරක්ෂා කරපු අපේ රටේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු රජයේට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, මහවැලි ආරක්ෂක සංවිධානයට අනේක වාරයක් ස්තුතිවන්ත ජීවිතයි. මම මේ කියලා දුන්නේ පුතේ 100.2යි. 100.2යි. මම දැන් අවුරුදු 35ක් නේද. මේ කියලා දෙන්නේ 0.2. මේ කියලා දෙන්නේ ටික හොඳම ප්‍රමාණය.